සාකච්ඡාවක් හැඳෙව්වේ. දැන් අප දන්නවා මේ විසුවින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේක පසුගිය අගෝස්තු මාස 28 වෙනිදා තමයි ගැසට් කරවල. මේ ගැසට් කරාට පස්සේ මේකට සමාජය තුලින් විශාල විවේචනයක් විරෝධයක් ඉදිරිපත් වුණා. අවසානයේ විසුවින සංශෝධනේ ලියුවේ කවුද කියලා ඉදිරිපත් වෙන්න බැරි තරමට ආණ්ඩුවේ ඒක සකස් කරපු පුද්ගලයෝ බය වුණා. ඔබ දන්නවා පසුගිය සතියේ දෙකේම තිබුණේ 20 ලිව්ව මිනිහෙක් හොයාගන්න නැහැ. ඒක අධිකරණ මැතිවරගෙන් අහනවා ඔබ දුලිව් කියලා. ඔහු කියනවා එයා නෙමෙයි කියලා. සීජල් පිරිස් මහත්තයා කියනවා ඔහු කියන ඔහු නෙමෙයි කියලා. අන්තිමට 20 ලිව්වේ එක්සජන පද තානාපති කාර්යාලයෙන්ද කියන සැකය පවා දැන් මතුවලා තිබෙනවා. අතන හොය බලනවා කවුද මේක ලිව්වේ කියලා. එසා විසුවින සංශෝධන ඉදිරිපත් කරන්න කරපු වෙලාවේ තිබිච්ච ආණ්ඩුවේ තිබිච්ච ඒ මහා බලගතු ඉදිරිතර භාවය ඒ විශ්ව කියන ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ රට අවුරුදු 40ක් පස්සට ගෙනියන උත්සාහ කරන ඉතාමත්ම කියන්නේ නූතන ලෝකයේ පිළිගත්තු සම්මතයන් සියල්ල පැත්තකට දාලා අර මේ ලංකාව ගෝත්‍රයක පාලනයට ගොනු කරන පෞලක පාලන ගොනු කරන සංශෝධනයක් බවට පත් වෙච්ච නිසා සමාජයෙන් සැලකිය යුතු ආරුඩ ඡන්ද දුන්නා ඇතුලින් පවා යම්කිසි සැලකිය යුතු විවේචනයක් ඉදිරිපත් වුණා. ඒ නිසා 20 ලියපු කට්ටිය හැංගෙන මට්ටමට එක විවේචනයක් ආවා. අන්තිමට 20 අවජාතක දරුවෙක් වුණා ආණ්ඩුව ඇතුලේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා ඔහු තමයි මේක ලිව්වේ. නැත්නම් ඔහු මේක ඇමරිකාව ලව්වා හරි කවුරු හරි ලව්වා ලියෙව්වා. නැත්නම් අගමැතිවරයා කියනවා ඔහු මේක ලියෙව්වා. අවසානයේ ඒක අවජාතක දරුවෙක් වුණා. ඊට පස්සේ මේක කොතරම් ප්‍රබල වුණාද කියනවනම් ආණ්ඩුව 20 ඉදිරිපත් කරාට පසුව කමිටුවක් හැදුවා කැබිනට් එකෙන් අගමැතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා බදන්නවා. කැබිනට් ඇමතුරු 5 දෙනෙකුත් තවත් ඇමතුරු 4 දෙනෙකුත් ඇදලා 9 දෙනෙකු යුක්ත කමිටුවක් ඉදිරිපත් කළා. කමිටුවක් හදලා කිව්වා මේ විසුවෙන ඉදිරිපත් කරන ලද විසුවෙන සංශෝධනයේ ගැසට් එක පිළිබඳව අලුතෙන් අධ්‍යයනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව ඉදිරිපත් කරන ඡායාරූපත් සමහර ජනමාධ්‍යවල පළ කළා. ඒ වගේම මේ කැබිනට් ඒ අනු කමිටුවේ හිටපු ඇමතිවරයෙක් කිව්වා දැන් මේ 20 මේ අර අගෝස්තු මාසයේ ගැසට් කරපු 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ නැතය පාර්ලිමේන්තුවට. ඒ වෙනුවට අලුත් 20ක් එන්නේ කියන එක ආණ්ඩුවේ නිතර දෙවේලේ කයිවාරු ගහන ඇමතිවරයෙක් ඒ කැබිනට් එකේ ඇමතිවරයෙක් කැබිනට් කමිටුවෙත් ඉන්න ඇමතිවරයෙක් කිව්වා මේ පරණ එක එන්නේ නැහැ අලුත් එක තමයි එන්නේ කියලා. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ තවත් මන්ත්‍රීවරුත් කිව්වා ජනාධිපතිවරයා එකඟ වුණා කියලා මේක ගේන්නේ නැහැ අලුත් එකක් ගේනවා. නමුත් අපි දන්නවා දැන් ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කළා තිබෙන්නේ ඒ ගැසට් එකම තමයි පාරණකම තමයි. ඉතින් පළවෙනි කරුණ තියෙනවා දැන් ඔබ දන්නවා 20 ඉදිරිපත් කරාට පස්සේ ඒකට අයිතිකාරයක් නැහැ කර්තෘවරයෙක් නැහැ අවජාතක කළා ආණ්ඩුවේ. දෙවැනි එක තමයි අගමැති කමිටුවක් 20 ඉදිරිපත් කරාට පස්සේ හැදුවා ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනය අධ්‍යයනය කරන්න. දැන් ඔබ දන්නවා දැන් මේක කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරපු දවසේම සාමාන්‍ය ඔබ දන්නවා කැබිනට් මණ්ඩලයේ 50ක් අනුමත වෙන්නේ 50කට පතක් අනුමත වෙන්නේ ඕනම දෙයක් අනුමත වෙන්නේ නැත්තම්. ඕනම කැබිනට් පත්‍රිකාවක් එදින අනුමත කරන්නේ නැහැ. එදින අනුමත කරත් ඒක අනුමැතියට ලක් වෙන්නේ ඊළඟ කැබිනට් වාරදී තමයි. අදම ඉදිරිපත් කළා අදම අනුමත කරන කැබිනට් පත්‍රිකාව කියනවා ඉතාම දුර්ලභයි කැබිනට් එක. මොකද සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කරාම 50ක් නෙමෙයි ඊට වඩා කුඩා දෙයක් වුණත් අධ්‍යයනය කරලා ඊළඟ පත් කැබිනට් මණ්ඩලයේ තමයි අනුමතයට ලක් වෙන්නේ ඒ වාර්තාව අනුමත කිරීම හරහා. නමුත් 20 වෙනි සංශෝධන එහෙම නෙමෙයි කැබිනට් මණ්ඩලයේ එදිනම ඉදිරිපත් කරපු මොහොතම අනුමත කළා ගැසට් කරා. හැබැයි ඊට පසුව අගමැතිවරයාගේ පැත්තෙන් කැබිනට් අනුකමිටුවක් දැම්. ඒතර ප්‍රශ්නයක් තිබෙනවා. ඒතර කැබිනට් මණ්ඩලයේ අනුමත කළා ගැසට් කරාට පස්සේ මොකක්ද ඒ අධ්‍යයනය කරන්නේ? ඒකෙම පේනවා මේක මේ හත් පොලේ ගාගෙන දැන් තියෙන්නේ. තමන්ට තියෙන වෙන බලවුම් බල වියරු බලවුමනාවක් තිබෙනවා. ඒ වියරු බලවුමනාවට සියල්ල ඩෝසර කරගෙන සියලු සම්පදායන් ක්‍රමවේදයන් ඩෝසර කරගෙන යනවා. දැන් නමුත් දැන් ආණ්ඩුවේම අගමැතිම දැන් හීනෙන් බය වෙලා වගේ තමයි දැන් කටයුතු කරන්න අපිට හිතෙන්නේ. නැත්තම් ඔහුම අනුමත කරලා ඔහු ඇතුළේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා
ඊට පස්සේ ඒකෙම කැබිනට් අනුකමඩු අපත් කරනකොට ඒක තියෙනවා විහිළුවක්. ඒක විකාරයක්. ඊට පස්සේ එහෙම පත් කරපු කැබිනට් අනුකමඩුවේ වාර්තාව ඉතින් වෙච්ච දෙයක් නෑ. ඒක දැන් කළු කොහරට වැටිලා. දැන් අගමැතිවරයාට කැබිනට් මණ්ඩලයේ පත් කරපු අනුකමඩුවේ හරි අනුමත කාට පස්සේ හරි තවත් අද්දනය කරන හරි පිටු කමිටුවේ වාර්තාවක් රටට තියෙන්නේ. ඒ කමිටුවේ නියෝජිතව රටට කියපු දේවල් තිබෙනවා නේ මේ අලුත් 20ක් එන්නේ කියලා. ඒ මොකුත් නෑ. අපිට පේනවා ඒකම අවිල්ල තිබෙන. ඒ නිසා ඒ වගේම ඔය අතර තවත් දෙයක් ඔබතුමාලා දන්නවා ආණ්ඩුවේ පත් කරනු ලැබුවා මේ නව අලුත්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වෙච්ච විශේෂඥ කමිටුවක්. මා දන්නා තරමින් නීතිවේදීන් ගණනාවක් මේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ නඩු කටයුතුවට නිතර සහභාගී වෙච්ච නීතිවේදීන්ගේ සම්බන්ධ කරගෙන විශේෂඥ කමිටුවක් ලබාත් කළා. අලුත් ව්‍යවස්ථාවක් හදන්න. එතකොට දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න කමිටුවක් පත් කළා තිබෙනවා. විශ්වගණ අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කළා තිබෙනවා. ඒ ඔක්කොම අස්සේ අර අයිතිකාරයක් නැති විශ්වම ඊයේ පාර්ලිමේන්තුවට එනවා. ඒස අපිට පේනවා පැහැදිලිවම දැන් මේ පාර්ලිමේන්තුවේම ආණ්ඩු පක්ෂම කට්ටියම දැන් ඇත්තටම තිගැස්සිලා. නමුත් දැන් තමන්ම දිව විකාගෙන දැන් මේ මේ ඒකාධිපති රට පස්සර ගෙනියන්න උත්සාහ කරන මේ ව්‍යවස්ථා සංශෝධනයට ඔවුන්ම ඡන්ද දෙන උත්සාහ කරන එක තමයි අපිට පේන තියෙන්නේ. ඒ නිසා අපිට පේන හැටියට දැනට මේ ඉදිරිපත් කරන ලද මේ 20 වෙනි සංශෝධනය තමයි පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒතර මේකට තමයි ඡන්දේ විමසන්නේ පාර්ලිමේන්තුව තුල. ඒ නිසා අපේ මුලින්ම ජනතාවට පැහැදිලි කරන්න කැමැති මේ ඉදිරිපත් කළ තිබෙන ඉතාමත්ම බරපතල ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයට ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව තුලම බරපතල ගැටලු ඇති වෙලා තිබෙනවා කියන එක පැහැදිලි. ඒ නිසා ආණ්ඩුව එක එක වෙලාවට එක එක දේවල් කරනවා. නමුත් අවසානයේදී ඒ පැරණි එකම ඇවිල්ලා තියෙන එක්ක ආණ්ඩුව පිළිගන්න උන තමන් බය වෙලා නෙමෙයි මේවා මිනිස්සු මුලා කරන්න මුලා කිරීම අදහසින්ම තමයි අපි කළේ. ජනතා විරෝධයක් ආවා. විසින සංශෝධනය කරන නිසා බොරු අගමැති කමිටුවක් දැම්ම බොරුවට විශේෂඥ කමිටුවක් දැම්ම අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා ජනතාවට ඇහැට වැලි ගහන්න. නමුත් ඒව කළා පරණ එකම ගෙනා එක්ක පිළිගන්න ඕන අපි ජනතාව මමුලා කිරීම සඳහා මේ කමිටුපත් කරේ. නැත්තම් පිළිගන්න ඕන අපිම මේකට බය වෙලා ඉන්නේ. ඒ නිසා දැන් මේ සිහිවිකල්ලෙන් වගේ අපි දැන් මොනම හරි කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක බැරි වෙලා තියෙනවා. මොකද මෙච්චර විහිළු සහගත තත්යකට ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවක් තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුවක් පත් විය යුතුනේ. මේක නිකන් ආණ්ඩුවක් නෙමෙයි. තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව. ඒ නිසා අපේ ජනතාවගේ හමුවේ තබනවා ඇයි මේ ආණ්ඩුව ඇතුළෙම මේ විවිධාකාර මේ විකෘතීන් විකාර සහගත හැසිරීම් තර්කානුකූල නොවන හැසිරීම් සහ මේ 20 වෙනි සංශෝධනයට අයිතිකාරය කෘති තත්ත්වයට පත්ලා තියෙන්නේ ඇයි කියන එක හිතන්නේ. මොකද ඔබ දන්නවා සාමාන්‍යයෙන් ව්‍යස්තාවකට අලුත් සංශෝධනයක් ගෙනකොට ඒක ජනතාවාදී නම් ඒක රට ඉස්සරහට ගෙනියනවා නම් ඒක ප්‍රගතිශීලී නම් අයිතිකාරෝ වැඩි වෙනවා. අයිතිකාරෝ වැඩි වෙනවා ව්‍යස්තාවසන් අපි තමයි ලිව්වේ අපි තමයි ලිව්වේ කියලා. සාමාන්‍ය ලියපු නැති කට්ටියත් ඉදිරිපත් වෙනවා ලකුණු දාගන්න. නමුත් 20 ඒක තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය ශක්තිමත් කරන්න කියලා ඉදිරිපත් වෙච්ච කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ නිසා අපි ජනතාව මිතුන වශයෙන් පැහැදිලිවම 20 වෙනි සංශෝධන ඉදිරිපත් කිරීමට කරපු මොහොතේ ඊට සූදානම්ව තිබිච්ච මොහොතේ සිටම අප පැහැදිලි කළ තිබෙනවා ලංකාවේ මේ ධනේශ්වර මේ පක්ෂ දෙකට රටේ කපටි ආරක්ෂකයෝ කණ්ඩායම් දෙකක් 1960 ඉඳන් රට පාලනය කරනවා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා අන්දස් පක්ෂය කියලා ඒකේ විවිධ වර්ණ ගැන්වීම් වෙනස්ලා තිබුණාට ඒ මූලික කණ්ඩායම් දෙකේ දෙක තමයි විවිධ නම් තියෙන ඔය එක කාලවල පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන් නැත්නම් සමග ජන බලවේග වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බෑ කියන එක 1978 සිට අවුරුදු 40ක් ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා අපට මේ සම්බන්ධව මේ කිසිදු මේ අමුත්තක් නැහැ. මේ මොකද්ද වෙන්න යන්නේ කියන එක සම්බන්ධව මේක 78 ව්‍යස්ථාවකට දරි වෙච්ච ටික මේ රටේ ඉතුරු වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී හේවණල් ඉතුරුලා තිබෙනවා නම් ඒ හේවණල් පවා විනාශ කරන
රට පැහැදිලිවම සමාජාතික වශයෙන් පස්සට යන ගෙනියන විශාල සමාජ විනාශයක් ජනතාවට ජීවිතවලින් සහ රටක් වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් විශාල වන්දියක් ගෙවන වෙන එකක් තමයි මේ සංශෝධනය. ඒක න අපිට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා අපි මෙයට විරුද්ධව මේ මේ ව්‍යවස්ථා සංශෝධනය වැරදි මේ රට පස්සට ගෙන ඉන්නකක් වෙන ස්ථාරයේ සිට අපි කටයුතු කරගෙන යනවා. දෙවැනි කරුණ තමයි අපි කියන්නේ හැමදේ දැන් දැන් අපි දුටුව ආණ්ඩුවට සම්බන්ධ සමහර ඇමතිවරු සමහර අය රාජපක්ෂ පවුලට සම්බන්ධ ඇමතිවරේ මෑතකදී ප්‍රශ්න කරා මේ 20 වෙනි සංශෝධන විරුද්ධ නම් ඇයි ජනතා විමුක්ති ප්‍රමුණ හෝ එවැනි සංවිධාන සමහර ඒවා ඇයි උසාවිය යන්නේ නැත්තේ කියලා අධිකරණයට යන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ ඉදිරිපත් කළා තිබෙනවා. අපේ සමහර මාධ්‍ය වේදිනුත් අහලා තියෙනවා අහලවා මේ ඇයි එහෙනම් උසාවිය යන්නේ නැත්තේ කියලා. දැන් උසාවියට යන්නේ උසාවියට ගියාම උසාවිය මොකද්ද බලන්නේ මේ සංශෝධනය. දැන් මේක හොරකමක් අල්ලන වගේ එකක් නෙමෙයි. දැන් හොරකමක් වුණාම නම් අපිට තර්ක විතර්ක කරලා සාක්ෂි ඉදිරිපත් කරලා එතකොට හොරකමක් සම්බන්ධ උසාවිය බලන්නේ හොරකම කළාද නැද්ද තියෙන සාක්ෂි කරුණු අනුව. නමුත් ව්‍යවස්ථා සංශෝධනයේ බලන්නේ උසාවිය ඒක හරිද වැරදිද කියලා නෙමෙයි. ව්‍යවස්ථා සංශෝධනයේදී උසාවිය බල අධිකරණය බලන්නේ ඒ ඒක සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරය ප්‍රමාණවත්ද නැත්නම් 3-2ක් අවශ්‍යද නැත්නම් ජනමත විචාරණයක් අවශ්‍යද බලන්න. ව්‍යවස්ථා සංශෝධනවලදී බලන්නේ ඒක හරිද වැරදිද කියලා නෙමෙයි අධිකරණය. අධිකරණය බලන්නේ දැනට තිබෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එය සම්මත කර ගැනීමට 113 ප්‍රමාණවත්ද 150 අවශ්‍ය වෙනවද නැත්නම් ජනමත විචාරණකට ආයුධ දෙන්නේ. ඒ නිසා ජනතා මිතුරු වශයෙන් අපි දකින දේ තමයි මේක 18 වෙනි සංශෝධනයෙන් විකලී වශයෙන් මීට කලින් ඉදිරිපත් වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය තමයි 90% පමණ තිබෙන්නේ. ඊට වඩා ඒකාධිපති ලක්ෂණත් යම් ප්‍රමාණයකට තිබෙනවා. දේශපාලන වශයෙන් එකතු කරලා බැලුවම මොකද 3-2 බලයක් පෞලක පාලනයක් වගේ කරුණු එකතු වෙලා තියෙන නිසා දේශපාලන වශයෙන් නැතිනම් ඇත්තටම මේක 18 වෙනි සංශෝධනය තමයි හරයාත්මකව 19 වෙනි මේ 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 90% පමණ. ඉතින් 18 වෙනි සංශෝධනය සම්බන්ධව අපි දන්නවා අධිකරණයේ දීපු තීන්දුවක් තිබෙනවා. 18 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව 3-2 සම්මත කරගත්ත එක. ඉතින් දැන් අධිකරණයට ගිහිල්ලා ඇත්තටම විමසන්න තිබෙන කරුණු ප්‍රමාණය ඉතා අඩුයි. මොකද අධිකරණයට මේකේ හොඳ නරක කියන්න බෑ. අධිකරණයට එහෙම බලයක් දීලා නැහැ. ඒ නිසා අපි දකින දේ තමයි මෙතන දේශපාලන වශයෙන් තමයි මේ ප්‍රශ්නේ අපි ගන්නෙ. අධිකරණයට විසඳන්න තියෙන තාක්ෂණික කරුණ. සමහර අධිකරණයේ කිව්වොත් 18 වෙනි සංශෝධනයේ 3-2 සම්මත වෙච්ච නිසා මෙයත් 3-2 ප්‍රමාණවත් කළා. ඊට පස්සේ ආණ්ඩුව තවත් ඒ අධිකරණ තීන්දුවත් ආණ්ඩුවට සම්බන්ධ පෞද්ගලික සහ රාජ්‍ය ජනමාධ්‍ය වලින් විශාල ජයග්‍රහණයක් ලෙස වාර්තා කරමින් තමයි ඔවුන් උසාවියට පාර්ලිමේන්තුවට යන්නේ ඊට පස්සේ. ඒ නිසා ජනතා මිතුර වශයෙන් අපි මේ ප්‍රශ්නේ මොකද දේශපාලන වශයෙන් බේරාගත යුතු ප්‍රශ්න දේශපාලන ඒ තුල බේර ගන්න ඕන අධිකරණය හරහා බේරගත යුතු ප්‍රශ්න අධිකරණය හරහා අපි හිතනවා මේකේ වැඩි ප්‍රශ්නේ තියෙන්නේ සමාජය සහ දේශපාලන වශයෙන් ජනතාව සමග 20 වෙනි සංශෝධන රට ඉස්සරහට ගෙනියනවාද පස්සට ගෙනියනවාද ඒක අධිකරණයේ භූමිකාවක් නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ එකයි අධිකරණයට කියලා බේර ගන්න දෙයක් මේක නැති තරම් සුළු ප්‍රමාණයක් තිබුණා. ඒ නිසා ජනතා මිතුර වශයෙන් අපේ ස්ථාවරය තමයි මෙය රටේ ඉතුරු වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ හේවණල්ලක් ඉවත කරන. මෙය රට සමාජාර්ථික වශයෙන් ඉතුරු වී තිබෙන හේවණල්ලක් කුඩුපට්ටම් කරනවා. ඒ කියන්නේ සකක් නැහැ. ඒ දේශපාලන ප්‍රශ්න. ඒක ජනතාව තීරණය කළ යුතු ප්‍රශ්නයක්. ඒක උසාවියේ මිනිස්කරුවන් තීරණය කළ යුතු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ජයිප වශයෙන් මේට මේ තිබෙන අඩුපාඩුකම් සම්බන්ධව අපිට අදහසක් සාපි ජනමත ඉදිරිපත් කළ තිබෙන බයත් නමුත් ඒ නිසා අපි හිතන්නේ මේක මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ පරාජිතපත් කර ගැනීමට දරන උත්සාහය වගේම ඊට වඩා අතරම ඒක බැරි වුණත් ඉදිරියේදී මේක රට තුළ දේශපාලන වශයෙන් පරාජය කළ යුතු වෙනවා ඒ වෙනුවෙන් ජයිප කටයුතු කරනවා. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැතිනම් මේ දැන්මම subscribe කරලා ළඟම ඇති bell icon එකත් click කරන්න. ඒකම අපිට like එකක් දීලා යාළුවන්ටත් බලන්න share කරන්න.